හැබැයි ජනාධිපතිතුමා ඡන්ද තියන්න බයයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමට කියන්න කැමති වැරදි කෙරුවොත් පස්සේ වග කියන්න වෙයි. ඒ නිසා මැතිවරණ කොමිසමට කිසිදු අයිතියක් නැහැ බොරු උප්පර වැටි දාලා මේ මැතිවරණ කල් දාන්න. Emami 7 oils in 1. Aloe vera, strong inside, set outside. ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තහවුරු වීමට නම් ජනමතයක් ඇති පිරිසක් බලයට පත්විය යුතු බවට මෙවන විට විවිධ පාර්ශ්ව අවධාරණය කරමින් සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සැබෑ ජනමතය පිළිබිඹු වීමට නම් ඡන්දයක් අවශ්‍ය බවයි. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ නැත්තේ අපේ ජනාධිපතිතුමාට ජනමතයක් නැහැ. හැබැයි ජනාධිපතිතුමා ඡන්ද තියන්න බයයි. ඒ නිසා අපි මැතිවරණ කොමිසමට කියන්න කැමති වැරදි කෙරුවොත් පස්සේ වග කියන්න වෙයි. ඒ නිසා මැතිවරණ කොමිසමට කිසිදු අයිතියක් නැහැ බොරු උප්පර වැටි දාලා මේ මැතිවරණ කල් දාන්න. එක එක්කෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනා හරි එක එක්කෙනාගේ ඩිලිමිටේෂන් කමිටි වලට හරි මේ උප්පර වැටි දාලා මොකද හේතුව ජනාධිපතිතුමා කමිටු දාන්න සූරයා. ඉතින් මේකට අහු වෙන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්න උත්සාහ කරුවොත් ජනමතය ප්‍රකාශ කිරීම ප්‍රමාද කරුවොත් ඒකට විරුද්ධව අපි පියවර ගන්නවා කියන එක පැහැදිලිවම කියන්න ඕන. අගමැතිවරයා පවසන්නේ අතරමැදි ඡන්ද පැවැත්වීමට නොහැකි බවයි. මගේ මිත්‍ර හර්ෂශීල මැතිතුමා ඊයේ කතා කරනකොට එතුමා යෝජනා කරා අවසාන වශයෙන් බොහොම හඬ නගලා ශබ්ද නගලා පාර්ලිමේන්තු විසරවන්න කියලා. පාර්ලිමේන්තු විසරවන්න එක්සත් ජනපද ඇමරිකාව වගේ ඡන්දේ තියන්න කියලා ගිය සති කිහිපය තුළ හර්ෂශීල මහත්තයාට වැරදිලා. There is no constitutional provision in our constitution to have a midterm election. මොකද මේ කතන්දරෙන් රටක් නොම අගමැතිවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවන බව පෙන්වා දුන්නේ සමගි ජන බලවේගයේ හෙක්ට අපුහාමි මන්ත්‍රීවරයායි. මේ ගරු අග්‍රාමාත්‍යතුමා අද පාර්ලිමේන්තුව ජනතාවයි දෙකම නම ගෑවා. මොකද හර්ෂ ඇමතිතුමා කිව්වේ මැතිවරණ තියන්න පුළුවන් කියලා, මැතිවරණයක් තියන්න කියලා ජනාධිපතිතුමාගේ ඉල්ලීම කරේ. මැතිවරණයක් තියන්න මේ රටේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවන්න අවශ්‍ය කරන බලය තියෙනවා. ඒ බලය තියෙන්නේ කොහොමද? ආණ්ඩුකෝම ව්‍යවස්ථාවේ 70 වෙනි ව්‍යවස්ථාවේ වගේම 71 ව්‍යවස්ථාවේ ආයතන තියෙනවා. අවුරුදු දෙක මාරකට කලින් ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතියක් නැතුව. හැබැයි ඒකේ ඊළඟ තේරුම තමයි අවුරුදු දෙක මාරකට පස්සේ පාර්ලිමේන්තුව විසුරවන්න ගරු ජනාධිපතිතුමාට බලය ලැබෙනවා. එහෙනම් ලබන අවුරුදු 2023 පෙබරවාරි මාසේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසුරවලා ඡන්දයක් තියන්න අවශ්‍ය කරන බලය ජනාධිපතිතුමාට තනිව තීන්දුව කරන්න අවස්ථාව ලැබෙනවා.